රටට ගැළපෙන මැතිවරණයක් අනාගතයේදී ඒකට මොන මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන මැතිවරණයක් එයි. ඒ මැතිවරණයේදී ඒකට ජනතාවව එකග වෙන මැතිවරණයකට ආණ්ඩුව පාර්ලිමේන්තුවේ තියෙන කියලා තියෙනවා. විපක්ෂ නායකවරයා අභියෝග කරන පුළුවන් නම් ජනාධිපතිවරණය කරගන්න කියලා ඊයේ. මේ ගැන ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා විදිහට හිතන්නේ එතුමාට තමයි විපක්ෂ නායකවරයා හැටියට එතුමාගේ පක්ෂයේ කණ්ඩායමවත් රැකගන්න බැරි වෙලාවක අභියෝග කරන එක විහිළුවක්. එතුමා දන්නවා රටේ පවතින තත්ත්වය පිළිබඳව, එතුමාලා දන්නවා පළාත් පාලනේ මැතිවරණේ තියන්නේ නැති බවත්. ඒ දැන දැන එතුමා මේ වෙලාව වීරයෙක් වෙන්න හැදුවට එතුමාගේ පක්ෂයේ කණ්ඩායමකට තියාගත්තොත් එසෙල්ලාම ඔහොම අභියෝග කරන්න පුළුවන්. දෙතර දැන් අගමැති කෙනෙක් පත් කරන්න යනවා කියන මේ අදා මේ රාවයක් කියන්නේ නව හිටියන අධිපති මහින්ද රාජපක්ෂ මහතා. නෑ, එහෙම කිසිම කතාවක් ආණ්ඩුව තුල නෑ. දිනේෂ් ගුණවර්ධන ඇමතුමා පත් කරේ පොහොට්ටුවේ කණ්ඩායමත්, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ පක්ෂයේ නායකය හැටියට, එතුමාත් එක්ක පක්ෂයක් හැටියට තමයි දිනේෂ් ගුණවර්ධන ඇමතුමා අපි පත් කරගත්තේ. ඒකේ වෙනස් කිරීමක් කිරීම මේ වෙනකන් කිසිම සාකච්ඡාවක් ඇති වෙලා නැහැ. විපක්ෂයේ බලාපොරොත්තු වෙනවා දැන් ඉල්ලීම් කරගෙන යනවා, එතුමාත් කැමති දුන්නොත් ගන්න කියලා වගේ අදහස් කියනවා. ඉතින් එහෙම ඒකට ආණ්ඩුව එකක නැහැ දැන්. කෝටි අදහසක් තියෙනවද නැවතත් මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපතිව මේ අග්‍රාමාත්‍යවරයා පත් කිරීම? එහෙම පොහොට්ටුවේ මේ වෙනකන් සාකච්ඡා ආරම්භ කළා නැහැ. පාරවරු ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරු පත් කරන්නේ ජනාධිපතිවරයා. එතකොට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි ආණ්ඩුකාරවරු පත් කරලා තියෙන්නේ. ආණ්ඩු ජනාධිපතිතුමාගේ නියෝජිත හැටියට ඒ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට. ඉතින් වර්තමාන ජනාධිපතිතුමා ඔහුත් එක්ක කටයුතු කරන්න පුළුවන්, ඔහුට විශ්වාස මන්ත්‍රීවරුන්ගෙත් කරුණු අහලා පත් කරන්න එතුමා කටයුතු කරයි. අපි හිටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ උගතුන් වියතුන් එතකොට හමුදා විශ්‍රාමිකව තමයි මේ තැන්වලට පත් කරලා තියෙන. ඉතින් මේ වැඩක් කරන්න පුළුවන් හොඳ බුද්ධියක් තියෙන අයදී මේ වැඩ කරේ නැහැ. ඉතින් ඒක ඔබතුමාට තමයි කියන්න ඕනේ. ජනතාව කියයි මේගොල්ලන්ගේ මොකක්ද උනේ කියන කාරණාව. මං හිතනවා ඔය තනතුරු පත් කරනකොට දේශපාලනය ගැන අවබෝධයක් තියෙන පොළවේ පය ගහලා ඉන්න මිනිසුන්ව පත් කරාම හොඳයි. මොකද ජනාධිපති නියෝජිත හැටියට ආණ්ඩුකාරය පත් කරනවාම ඔහුගේ වගකීම මහජනතාවට තියෙන්නේ. ඒ නිසා නිලධාරීන් එක කටයුතු කරන සම්බන්ධීකරණ කරන ස්ථානයක් හැටියට මම දකිනවා. ඉතින් විශේෂයෙන් පළාත් සභා නොමැති වෙලාවක සම්පූර්ණ පළාත් සභාවේ කැබිනට් මණ්ඩලයේ වගකීම ආණ්ඩුකාරවලට යනවා. ආණ්ඩුකාරයගේ වගකීම තමයි රජයේ ක්‍රමවේද, රජයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පළාත් සභාව තුළ ක්‍රියාත්මක කරනවා. මේ වර්තමාන ආණ්ඩුව පළවහරින් ආපහු අරගලකරුවන් සංවිධානය බවට පුරුදු දින මේකෙන් නෑ අරගලකරු උත්සාහ කරනවා. මොකද ඔවුන්ගේ පිටිපස්සේ ඉන්න කණ්ඩායම එක එක්කෙනා තමන්ට ගැළපෙන තමන්ගේ න්‍යායපත්‍ර වලට යන කණ්ඩායම් ගේන්න හදනවා. ඉතින් අරගලේ පටන් ගත්තේ කොහොමද කියන එකත් අපි දන්නවා. අරගලේ අවසන් වුණේ කොහොමද කියලාත් දන්නවා. ඒකට අරගලේ අවසන් කරද්දී මේ අරගලේ ආරම්භ කරන්න පිටිපස්සේ හිටපු ඒ කණ්ඩායම් මොන වගේ කණ්ඩායම්ද කියන කාට මුළු රටම දන්නවා. ඒ කියන්නේ අන්තිමටම කුඩුකාරයෝ, ඊළඟට ගංජාකාරයෝ, ඊළඟට මේ රටේ සමාජ මානසික අබාධ තියෙන මිනිස්සු මේ වගේ අයනි හිටියේ. දැන් උසාවිවල බලන්න කටයුතු කරන අය ඒ අප්පුඩි ගහලා දැන් උසාවියක් ගාවී යනකොට හෝන් එකක් ගහන්න කියන ගැහුවොත් උසාවි දාලා හිරේ දානවා. හැබැයි නීතිඥවරු උසාවි අප්පුඩි ගහනවා. ඉතින් ඒ තත්ත්වයට පත් වුණා. ඉතින් ඒ වගේ මේ ලෝකේ හැම ජාතියම මිනිස්සු ඉන්නවා. අරගලකරුව සාමකාමී අරගලුවේ ඊට පස්සේ තම්තිමින්ති තිබ්බ සමාජ අසාධාරණයට විරුද්ධව. නමුත් අවසානයේදී උනේ ආණ්ඩු විරෝධයක් කළ ආණ්ඩු ගන්න න්‍යාය පත්‍රයක් හැදුවා. අරගලයක් හැදීමත් කොහොමද ආණ්ඩුවේ මුහුදෙන්නේ? මම නම් හිතන්නේ ඉතා හැමතිස්සෙම මං කියන එක තමයි රජය පෙරලන්න පුළුවන්, රජයන් වෙනස් කරන්න පුළුවන්. හැබැයි රාජ්‍යම් වටන්නවත් රාජ්‍යම් පෙරලන්නවත් කාටවත් අයිතියන්නේ. ආණ්ඩු වටන්න පුළුවන්, ආණ්ඩු පෙරලන්න පුළුවන්. හැබැයි රාජ්‍යයක් වටනවා නම් ඒක ත්‍රස්තවාදී ක්‍රියාව. ත්‍රස්තවාදීන්ට මුහුණ දෙන ආකාරයට ආණ්ඩුව එකට මුහුණ දෙන්නේ. පොලිසිය හැම රට පුරා තියෙනවානේ හැමදාම. කැඳවීමක් කළා නෑ මේ දවස්වල. දැන් කුඩුවලට විරුද්ධව මෙහෙයුමක් යනවා. දැන් කුඩුවලට මෙහෙ විරුද්ධව මෙහෙයුමක් යනකොට මේ කුඩුකාරයෝ සල්ලි වියදම් කරනවා. අපි දැක්කනේ අරගලයට කුඩුකාරයෝ බුරියානි දීපු යටි කන්න දීපු යටි. මොකද එදා ගෝඨාභය මහත්තයත් කරගතකට විරුද්ධව ඒක එහෙම තමයි මෙහෙයුනේ. දැන් පහුගිය කාලේ අරගලයත් එක්ක මහා පරිමාණයේ නීති විරෝධී ක්‍රියාවන් වලට, සමාජ විරෝධී ක්‍රියාවන් වලට යොමුලා තියෙන රටේ මිනිස්සු එව්ව පාලනය කරන්න වෙනවා. නැත්නම් මේ සමාජයේ පාසල් වල පවා කුඩු තියෙනවයි කියන කතාව ඔගලන් අපි හැමෝම දන් දෙයක්. ඉතින් මෙව්වා මේ පිටිපස්ස හිටිය මිනිස්සුන්ට දැන් ආපෝ මේ ආණ්ඩුව ගෙන යන වෙන පිළිවෙත් හරියන්නේ නැහැ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.